ඔයා සහකරුවෙක් සහකාරියක් සොයනවාද අපගේ දහස් ගණනින් යෝජනා අතුරින් මිනිත්තු කිහිපයක් තුල සොයා දෙන්නම් කුලගෙදර මංගල සේවය හුඟක් කාලෙකට පස්සේ අපි මේ මාධ්‍ය හමුව පවත්වන්න ඕනේ කියලා තීන්දුව කෙරුවා ඒ මන්ද කිව්වම රටේ ආණ්ඩුව අද පුදුම කලබලයක සෙට් වෙලා ඉන්නවා පුළුවන් ඉක්මනට ඉඩම් ටික ඔක විකුණන්න ඕනේ වැදගත්ම ඉඩම් ටික කොළඹ තියෙන ඒවා විකුණලා දාන්න ඕනේ ගාල්ලේ තියෙන ඒවා විකුණන්න ඕනේ නුවර තියෙන ඒවා විකුණන්න ඕනේ ඔක්කොම දැන් අර අවුරුදු 4 මාරක් තිස්සේ ඒගොල්ලන් කෙරුවේ ඔක්කොම ඊයමාක් කරන එක තමයි ඒක හරියට ඊයමාක් කරගත්තා මේක 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 ආපු එනමි දඩබඩ ගාලා විකුණන්න ඕනේ ඒකට ආණ්ඩුව පෙරලන්න ඕනේ ඒකට පාස්කු ඉරිදා වැඩේ සෙට් කෙරුවා ඒකත් එක ඔක්කොම හරි ගියා අන්න දැන් පටන් ගත්තා ගේම් එක දැන් ඔයගොල්ලන් දන්නවනේ ආණ්ඩුව නොවැම්බර් මාසයේ ජනාධිපතිතුමා පත් වෙච්ච ඇටියෙම අර විශාලම හමුදා හෙඩ්කෝටර්ස් එක තිබිච්ච තැන විකුණලා දැම්මා නොවැම්බර් මාසේ ඇවිල්ලා ඒකේ පිටිපස්සේ අනිත් කැල්ලත් වික්කා දැන් මේක බෙරියන් දුන්නේ අපේ ස්වාමීන් වහන්සේලා ඔක්කොම අර හිටපු ආණ්ඩුව තමයි රටේ ආරක්ෂාව නැති වුණා කියන එක ඒක විතරයි හේතුවක් දැක්කේ අද මොකද උනේ ඒ කිසිම ස්වාමීන් වහන්සේ කෙනෙක් අද කටහඬලා කතා කරන්නේ නැහැ මේ රටේ දේපල මේ රටම විකුණනවා කියන එක මේ කවුරුත් ඉතලා බලන්නෙත් නැහැ ඒ රටට ආදරේකුත් නැහැ කියන එක මම මේ ප්‍රකාශ කරන්න උනේ නැත්තම් පොඩි පොඩි දේවල් වලට අපේ රතනහාමුදුරු කොළඹ ඉඳලා නුවර ගිහිල්ලා හා එයා උද්ඝෝෂණ පටන් ගත්තා ඊට පස්සේ පෙළපාලියෙන්ද ගත්තා ආ රටේ ආරක්ෂාව නැහැ කිව්වා දැන් අවුරුදුකුත් පහු වෙලා මේගොල්ලන්ට තවමත් පාස්කු ඉරිදා මහා මුලකරු කවුද කියන එක හොයාගන්න බැරි වෙලා තියෙනවා ඒක තමයි මේ රටේ තියෙන වැදගත්ම සිදුවීම කියලා හිතන්නේ 300ක් මරුණයි කියලා කියනවා කාඩිනල් උන්නේ කාඩිනල් වාන්සේ මේ ගැන නිතර කතා කරනවා හැබැයි ඒ ඔක්කොම නිශ්ශබ්ද වුණා මුණ මොනාරි කතා වෙලා තියෙනවා ඔක්කොම එකපාරටම නිශ්ශබ්ද වුණා රටේ මොකද වෙන්නේ කියන එකවත් අද කාටවත් කතා කරන්න බැරි තත්ත්වයක් මේ රටේ ඉතිහාසයේ අරන් බැලුවා නම් පළවෙනි පාරට මිනිහෙක්ට ටෙලිෆෝන් එකේ කතා කරන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා Facebook එකේ post එකක් දාන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා WhatsApp එකේ post එකක් බස්සන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා පොලිසියෙන් ගිහිල්ලා අත්හරිනු ගන්නවා किसीम प्रजातंत्रवादेक ගෙනියන්න WhatsApp call එක තමයි අපි පාවිච්චි කරුවේ කියලා CID කින් කියනවා. එයා කියනවා මම මේකයි කතා කරුවේ හිටපු ඇමතුමා මේකයි කතා කරුවේ කියලා ඒ කතා දෙකම අපිට කිව්වයි කියලා කිව්වා WhatsApp එකේ කතා කරලා. ඒතර ඒ තරමට අනුන්ගේ දේවල් බහන අනුන්ගේ දේවල් කතා කරනවා ආගෙන ඉන්න ආණ්ඩුවක් බවට පත් වෙලා තියෙනවා. මේ රටේ මේ ලෝකේ ඉතිහාසය ගත්තාම අපි දන්නවා ඇමරිකාවේ ජනාධිපති වරෙකුට ගෙදර යන්න වුණා අනුන්ගේ ටෙලිෆෝන් එක ටැප් කරලා ඒ නිසා තමයි අපි දිගින් දිගටම කිව්වේ මේ රටේ කොමිෂන් ටික විතරක් දානවා නෙවෙයි මේ රටේ මාධ්‍ය නිදහස මේ රටේ ජනතාවට කතා කරන අයිතිය ඒ නිදහස ලබා දෙන්න ඕන කියලා ඒ නිසා තමයි අර 18 වෙනි සංශෝධනය ගෙනල්ලා සම්පූර්ණයෙන්ම වෙනස් කරලා ස්වාධීන කොමිෂන් පත් කරලා ඒ ඔක්කොම කෙරුවේ දැන් මොකද වුනේ කොමිෂන් ටික අබස් කොමිෂන් ටික ඉවරයි මානව හිමිකම් කොමිෂන් ම චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය හදනකොටම අදලා තිබ්බේ ඒකේ තනතුරු දෙකක් සුළු ජාතින්ට දෙමළ එක්කෙනෙකුයි මුස්ලිම් එක්කෙනෙකුයි ඒකවත් අද පත් කරන්න බැරි තත්ත්වයක් තියෙනවා ඒවට සුදුසු මිනිසුන් නෙවෙයි තමයි ඒ කියන්නේ ප්ලේන් එලවන්නේ අද කොන්දොස්තර කෙනෙක් ඒ වගේ තත්ත්වයක් තමයි අද කොමිෂන් වලට වෙලා තියෙන්නේ කොමිෂන් වලට ඒ සුදුසුකම් තියෙන මිනිස්සු ඒකේ ලියලම තියෙනවා
චන්ද්‍රිකා කුමාරතුංග හියුමන් රයිට්ස් කමිෂන් එක හදනකොට හදලා තියෙනවා මේකයි මේගොල්ලෝගේ ක්වොලිෆිකේෂන් වෙන්න ඕනේ කියලා කියනකොට පට්ටපල් හොරු ටික එක එකාගේ නම් වලින් තියෙන චෝදනා අපිට ළඟදී එලි කරගන්න පුළුවන් වෙයි මේ වගේ උදවිය පත් කරලා මේ රටේ කොමිෂන් දුවන්න පුළුවන්ද ඒ කොමිෂම සුවාදීන වෙයිද මේ වගේ පත්වීම් කෙරුවාම ජනාධිපතිවරයාගේ අතලොස්ස කට්ටිය තෝරගෙන මේ පත්වීම් දෙනකොට රටට හෙන ගන්නව නෙවෙයිද මේක තමයි මේගොල්ලන් කරන්නේ මේ විනාශය තමයි මේගොල්ලන් දැන් කරගෙන යන්නේ කියන එක අපිට පැහැදිලි ලෙස වෙන ඉතින් රටේ මිනිස්සු බය වෙලා ඉන්නවා බියෙන් ජීවත් වෙන්නේ රැට මොකද්ද වෙන්නේ කියලා ඒ වගේම අපි දැක්කා දැන් සරත් වීරසේකර මහත්මයා කතා කරනවා දැන් එතුමා අද කියනවා පෝස්ට් එකක් දාලා කවුරු හරි LTTE වර්ණා කෙරුවොත් එයාව අත්අඩංගුවට ගන්න පුළුවන් කියලා මේ මොන රටක්ද මේක එතකොට මේ අපරාධකාරයෝ පාර්ලිමේන්තුවේ දෙපැත්තෙම හිටපු අපරාධකාරයෝ ආණ්ඩු කරපු අපරාධකාරයෝ කියලා කියමුකෝ මේ රටම විකුණලා රටම විනාශ කරපු දෙපැත්තම ඉන්නවා කියලා කියමුකෝ එතකොට මුං ගැනත් කතා කරන්න බැරි වේට දවසේ මේකත් ආනම් කරනවා සරත් වීරසේකර මහත්මයා මොකද්ද මේකද ප්‍රජාතන්ත්‍රවාදී ඕන මිනිහෙකුට ඕන දෙයක් කියන්න අයිතිය තියෙනවා තමුන් හරිනම් තමුන් මේවට බය වෙන්න ඕනේ නැහැ LTTE කාර්යාගේ හොඳ කියනකොට තමුන් නැන්සේ අතනුර ගන්නවා කියලා කියනවනම් තමුන්නාසලා කරපු ටිකත් තමුන්නාසලා පෞද්ගලිකව කියලා කරපු දේවල් කියන්න ගියානම් කවුද තමුන්නාසලා වීරයට ගන්න කියන ප්‍රශ්නයක් මෙතන ඇති වෙනවා ඒ නිසා මේ වගේ සෙවල වැඩ කරලා මේ ආණ්ඩු රන් කරන්න හිතන්න එපා මේ ඔක්කොම බොරු සෝබන මේවා 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 කරලා මිනිසුන්ගේ හදවත දිනා ගන්න බෑ තමුන්නාසලාට තියෙන පළාත් සභා මැතිවරණයක් ප්‍රාදේශීය සභා මැතිවරණයක් තියෙනවා ඒකෙන් බලා ගන්න පුළුවන් තමුන්නාසලාට මොකද වෙන්නේ කියලා ඒ නිසා අපි කියන්නේ මේ රටේ මිනිසු 89 ලක්ෂයක් ඡන්ද දීපු මිනිහකද හොයාගන්න අපිට නැහැ. අද ප්‍රකාශ කරන්න බෑ. ටෙලිෆෝන් එක අරගෙන අපි කතා කරනකොටම සමහර මාධ්‍ය උදවියත් අපිට කියනවා මචෝ තියපම් මචං ලයින් එක තියලා ඔයා WhatsApp එකේ ඉන්න. අපි ගානේ WhatsApp උත් ආගෙන ඉන්න ඔයි. මේ ඇයි මෙහෙම මැරෙන්න යන්නේ? ඇයි මෙහෙම බය වෙන්නේ කියලා. නෑ. ආණ්ඩුව දැන් කරන්නේ අපිව කොරෝනා කරන එක නේ කියලා කිව්වා. අපිව කොරෝනා කරලා ගිහිල්ලා අපිව දායි පුරුණුතාපනයට දාලයි. ඒ නිසා ඒකෙන් විනාශ වෙන්න පුළුවන් අපි කියලා. ඉතින් මේ වගේ තත්වයක් අද රට තුල මතුවලා ඇති වෙලා තියෙනවා. දැන් අපි දෙවෙනි එක දැක්කා. මේ නැගෙනහිර ප්‍රාන්තේ විකුණන්න මොන දැඟලිල්ලක්ද දැඟලුවේ? එදා මෛත්‍රීපාල සීසන් රණවීර වික්‍රමසිංහ මහත්මයාගේ ආණ්ඩුව තියෙනකොට බෑලා අපි මේක කරන්න දෙන්නේ නැහැ. අපි මේක කැන්සල් කරනවා. මේක කිසිම වෙලාවක මේක අස්සම් කරන්න දෙන්නේ නැහැ කියලා කෑගාපු උදවිය බෙරියන් දීපු අර උදේ රෑ ගම්මන් පිළ කෝ කෝ අර විමල් වීරවංශ උන්නේ ඔක්කොම දැන් අයග්‍රා මයග්‍රා ගහගෙන ඉන්නේ දැන් ඒ නිසා කිසිම දෙයක් තේරුමක් නැහැ මොකද රටේ වෙන්නේ කියලා කිය උන්ට මතක නැහැ මොකද ජනතාවට පොරොන්දු දුන්නේ කියන එක ඒ නිසා තමයි අද ඒගොල්ලන්ව පේන්නේ නැත්තේ දැන් මොකද මෙතන වෙලා තියෙන්නේ අපේ රෝහිත අබේගුණවර්ධන ඇමතිතුමා ලස්සන කතාවක් කියනවා එතුමා කියනවා ඉන්දියාවෙන් කතා කරලා අපේ ආණ්ඩුවට කියනවා අදානි කියන කම්පැනියට මේ නැගෙනහිර ප්‍රාන්තය දෙන්න කියලා දැන් උගලන් පේනවා ඇති මේ සුමානයක් තිස්සේ මුළු ඉන්දියාවම ස්ට්‍රයික් කරනවා මුළු ඉන්දියාවම පාරට බැලලා වාහනයක්වත් යන්න බැරුව ස්ට්‍රයික් කරනවා කාට විරුද්ධද මේ අදානි කියන කම්පැනියට විරුද්ධව එතකොට ආයිත් රෝහිත අබේගුණවර්ධන මහත්මයා කියනවා උගලන් දන්නවද අපි මේක ඇයි දෙන්නේ කියලා ආසාවට දෙනව නෙවෙයි අපිට සල්ලි නෑ කියලා කියන්නේ සල්ලි නෑ කියලා ගෙන්න ගන්න යන්නේ කීයද ආයෝජනේ ඩොලර් මිලියන 500යි යකෝ ඩොලර් මිලියන 500ක් කියන්නේ සල්ලිද අද ලංකාවේ ඕගලා මේක ඇඩ්වර්ටයිස් කරන්නකෝ 149ක් දෙන්නම් නැගෙනහිර ප්‍රාන්තයේ ලංකාවේ කවුරු ඉන්නවද කියලා ආහන්නක බලන්න 50කට වැඩිය මේක ආයෝජනය කරනවා 50කට වැඩිය ලොකු කම්පැනි ටික තමුන් නාන්සලාට සල්ලි දෙනවා ඒකේ එකක් උදාහරණයක් මම දෙන්නම් අද පෝත් සිටි එක හදලා තියෙනවා පෝත් සිටි එකට බ්‍රවුන් ඇන් කම්පැනි ඩොලර් බිලියනක් දාලා තියෙනවා උන් ලංකාවේ නෙවෙයිද අනේ රෝහිත මාත්‍යෝ එයා ලංකාවේ නෙවෙයිද බ්‍රවුන් ඇන් කම්පැනි ලංකාවේ නෙවෙයිද ඩොලර් බිලියනක් ඒ කියන්නේ ඩොලර් මිලියන 1000ක්
දාණ්ඩ පුලුවන් කම්පැනි මේ රටේ තියෙනවා. අපේ ව්‍යාපාරිකෙන් එක්කෙනෙක් නැත්නම් තුන්දෙනෙක් අරගෙන එක කොන්සෝටියම් එකක් අදලා දාන්නකෝ. එහෙමනම් නෑ තමුන් නාන්සලාගේ ඔළුවේ තියෙන්නේ රටම විකුණන්න. ඒක තමයි තමුන් නාන්සලා කරන්නේ. වෙන මොකුත් නෙවෙයි. අපිට හරි ආසයි අර බෙරියන් දීපු උදවිය. දැන් පාරට බැලලා කෑ ගැව්වා නම්. දැන් අපි දැක්කනේ අපේ මුර්ථෙට්ටුවේ ස්වාමීන් වහන්සේ කොහමද ඒ ව්‍යාපාරේ පටන් ගන්නද? නාරායම්පිටියේ පන්සල කාර්යාලය කරලා සම්පූර්ණයෙන්ම බැලලා වැඩ කරපු ඒ ස්වාමීන් වහන්සේගේ මාධ්‍ය අමු ටික මේ ටිකේම බලන්න කොයි තරම් පාර ගහනවද ආණ්ඩුවට කොයි තරම් ආණ්ඩුවට පාර ගහනවා විතරක් නෙවෙයි ඇමතුමියටත් වැඩ බැරි සාජන් කියලා කියනවා ඇත්තටම වැඩ බෑ ඕගලා ලංකාවේ ඉතිහාසයේ කවදාරි දැක්කද පැණි බෝතලයක් අරගෙන පාර්ලිමේන්තුවට කවුරු හරි ඇවිල්ලා තියෙනවද ඉතිහාසෙම 1947 ඉඳලා මේ රටේ නිදාස ලැබුණාට පස්සේ පළවෙනි කාලි පැණි කාලි දෙරණ පැණි කාලි දෙරණ පැණි ගෙනල්ලා පෙව්වා කාටද මුලින්ම සෞඛ්‍ය ඇමතුමියට ෂොක් කිව්වා දැන් ඒක විස කියලා කියනවා ඇයි මේ පැණි උණු වතුරෙන් කලවම් කරන්නේ නැහැ කියලා කියනවා මේක අපි කියන්නේ නෙවෙයි ආයුර්වේදික කට්ටියම කියනවා එතකොට මේකවත් හැම දෙම අපි ටෙස්ට් කරන්න ඕනේ ලැබ් එකට යවන්න ඕනේ ඒක සම්පූර්ණයෙන්ම රිසර්ච් කරලා මේක හොඳද නරකද කියලා කියනකම් බඩු එළියට දාන්න දෙන්නේ නැහැ හැබැයි මේක දෙරණ කාලි පැණි නිසා මේක මාකට් එකට ඩෝම් ගාලා ආවා පුදුම සෙනගක් ගෙනලා බැස්සුවා එතකොට අර සෝෂල් ඩිස්ටන්සිං නැහැ මීටරේ පරතරේ නැහැ ඒගොල්ලන්ට කරන්න පුළුවන් ඒගොල්ලන්ට හැමදේම කරන්න පුළුවන් ඒගොල්ලන්ට ඇන්ටිජන් ගේන්න පුළුවන් ටෙස්ට් කරන්න පුළුවන් දැන් යාළු මිත්‍රෝ කම්පැනි තමයි දැන් ඔක්කොම අරලා දාගෙන උඹ අර ඊටම ගණන් උඹ වැලි ටික ගණන් අර මෛත්‍රීපාල සිසෙන මැතුමා අවුරුදු 4 මාරත් ඉස්සේ මොන දුකක් වින්දාද මේ වැලි කාර්යයෙන් බේරෙන්න මල්ලි කියලා මර බැලුවේ නැහැ මල්ලිගේ මරණවත් ගියේ නැති අයියා කෙනෙක් ඔයකයි ප්‍රතිපත්තිය කියලා කියන්නේ. එහෙම ඉන්නකොට පර්මිට් තමයි දාලා ගන්න ඕනේ කියලා පර්මිට් ඔක්කොම ඉවත් කරලා ඔක්කොම පොලිසියට දැනුවත් කෙරුවා. මෙයා මගේ ගෝලයක් මේ මගේ ගෝලයක් ලයිස්තුව දුන්නා මුන්ට වැලිය අරගෙන යන්න කිව්වා. ඇරුවා හැරුවා 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 අරගෙනම යනවා. දැන් කොයිද ප්‍රශ්නෙට විසඳුමක් අම්බුණාද? නැහැ. දැන් මොකද කරන්නේ? දැන් ඉඩන්ටික ටාගට් කරගෙන දැන් ගාල්ලේ පොලිසියයි පෝස්ට් ඔෆිස් එකයි අන්න ඒ ඉඩම් ඔක්කොම යනවා තව එක්කෙනෙකුට මේ පැත්තේ නුවර පැත්තේ තියෙන ඔක්කොම මාක් කරගෙන ඒක වෙනම යනවා මේ කොළඹ ඉතාමත්ම වටිනා ඉඩන්ටික යන හැටි දැක්කා නේද දැන් ජනතාවට නේ දැන් ආණ්ඩුව ඇවිල්ලා මොකද කිව්වේ බඩු මිල අඩු කරනවා ආ ගැබිනි මව්වරුන්ට මල්ලක් දෙනවා දැන් ගැබිනි මව්වරුන්ට ඒ බඩත් එක්කම තව බඩක් තමයි කැම වේල නැති බඩ කණ්ඩ නැතුව මිනිස්සු මැරෙන්න හදනවා දැන් කොරෝනා කොරෝනා කියලා ලොක්ඩවුන් කරුවා මිනිස්සු දැන් දවස් 8ක් 65ක් 70ක් සමහර මිනිස්සු තවමත් කණ්ඩ නැතුව ඉන්නවා එතකොට පෝටුගාරයට කැමති කට්ටියට ඔය බෑග් එකක් දෙනවා එම තැනම දැන් ඔය කචල්ම බලන්න වෙලාවක් නැතුව තියෙනවා. ඇයි? පාර්සලේ හම්බ වෙන්නේ නැහැ. පන්දා හම්බ වෙන්නේ නැහැ. මිනිසු කණ්ඩ නැතුව ඉන්නවා. මිනිසු එහෙම මැරෙනවා. දැන් අලුත්ම සිස්ටම් එක තමයි කොරෝනා එක. දැන් මේක තව දුරටත් ව්‍යාප්ත වෙනවා. මේක කිසිම බයක් බියක් නැතුව කියන කතාව තමයි මේක සත්‍ය කතාවක්. දැන් නිරෝධානයට කියලා ගෙනියනවා. දවස් 14ක් තියෙනවා. පළවෙනි ටෙස්ට් එක ගත්තා. ඒකට පස්සේ ආ නිරෝධානය කෙරුවා. ඒ නිසා එයා එනකොට එයාට ටෙස්ට් එක නැහැ. ටෙස්ට් කරන්නේ නැහැ. දැන් එයාව ගෙනල්ලා කොයිද දාන්නේ? කොයි හරි කැමති තැනක බස් එක නවත්තනවා. ඔක්කොම බෑලා පලයන් ගිව්වම සමහර මිනිස්සුන්ට සල්ලි නැහැ. මට 20ක් 25කට වැඩි එක එක තැන් වලින් මට කතා කරලා කියනවා සර් මෙතන දාලා ගියා අපි කොහොමද යන්නේ gider? දැන් මේ ඒගොල්ලන් යන්නේ එකයි බස් එකේ නෙවෙයි ප්‍රශ්නේ තියන්නේ. මේක සෞඛ්‍ය අංශය මම දැන් විශේෂම GMO එක
වහාම මේ ගැන උනන්දු වෙන්නුනේ මේ වැඩේ ගැන මේක තව දුරටත් ව්‍යාප්ත වෙනවා කොරෝනා දැන් ඉවර වෙන එකක් නෑ මේ රටේ මේගොල්ලෝ කරන ක්‍රමයට දවස් 14 පස්සේ ගෙනල්ලා පාරේ දාලා යනවා ඌ කොවිඩ් නෙගටිව්ද දන්නේ නෑ තවමත් හරි දැන් ෆර්ගුසන් රෝඩ් එකේ මිනිස්සෙක්ව එක්කන් ගිහිලා එයාගේ ඒ ළමයාගේ තාත්තා නැති වුණා කොවිඩ් කියලා පුච්චල දැම්මා ඊට පස්සේ ඔක්කොමලා නිරෝධානේ යවලා මාමා උස්සන් ගිහිලා නිරෝධානේ කරලා ඒ කියන්නේ ගෙනියන්නේ කවදද 24 වෙනිදා මාමා උස්සන් යනවා නිරෝධානේ කරන්න ගෙනල්ලා ආයිත් මං කිව්වා වගේ පාරේ බස්සලා තිබුණා 9 වෙනිදා දෙසැම්බර් මාසේ මනුස්සයා ගෙදර ආවා ගෙදර ඇවිල්ලා පුටුවේ වාඩි වුණා නෝනට කිව්වා මට වතුර වීදුරක් ගේන්න කියලා නෝන කුස්සියර කියලා වතුර වීදුර එනකොට මිනිහා පුටුවේ මන්ත්‍රා වෙලා දැන් වටිනාම දේ මේකයි දැන් පොලිසියෙන් එනවා PHI එනවා බොඩිය උස්සන් ගිහලා PCR කරනවා මිනිහා පොසිටිව් මිනිහා පොසිටිව් නම් මිනිහා කොයිද වැස්සුවේ බස්සපු තැන ඉඳලා ගෙදරට ආපු තැන වෙනකම්ම කෝ නිරෝධාන නීතිය එතකොට තමුන්නාසල මේම ගෙනල්ලා ගෙනල්ලා බස්සලා මිනිසු යනවා හැම තැනම බස් වල ත්‍රිවිල් වල හැම එකේම යනවා ගෙදරට ඇයි තමුන් ගෙදර ගිහලා වැස්සුවේ නෑ පාරේ බස්සලා යනවා තමුසෙර කැමති විදිහට යනවා කියලා ගෙනියනකොට ඇවිල්ලා ගෙදරින් අරන් යනවා බස්සන්නේ ඇවිල්ලා තමුන් යාන්සලාට කැමති තැනක බස්සලා පලයන් ඩෝ කියනවා මේක රටකට හොඳ නෑ ඒ කියන්නේ මේක මනුස්සකමටත් හොඳ නෑ ඊටත් වඩා මේක ජරාම ජරා වැඩක් කරනවා තවත් මේ කොරෝනා ව්‍යාප්ත කරනවා ආණ්ඩුවෙන්ම මේ වැඩ පිළිවෙලකෝ මේ ටාස්ක් ෆෝස් එක අන්න ටාස්ක් ෆෝස් එක අපිට කතා කරන්න අපි කියන්නම් ඇවිල්ලා ටාස්ක් ෆෝස් එක මොකද්ද කියලා ටාස්ක් ෆෝස් එක මොකද්ද කරන්නේ සම්පූර්ණයෙන්ම බොරුව ගෙනියන්නේ මේක වෛද්‍යවරු මේක සලකන්න ඕනේ ඒ කියන්නේ දැන් ඔය මිනිහව පාරේ බස්සලා බස්සලා ගියා කියන්නේ කී දාක් දැන් ගෙනල්ලා කොළඹ මේ කඩුවල එක එක තැන් වල චෙක් පොයින්ට් වල බස්සලා ගිහලා තිනවා දැන් ඒ මිනිස්සු ගිහිල්ලා කොවිඩ් අවසන් වෙලා නැහැ එතකොට ඒගොල්ලන් එළියට ආවන් ඇවිල්ලා ඒගොල්ලන් කී දෙනෙක් අම්බුණාද ඒගොල්ලන් කී දෙනෙකුට පතරවල තිනවද දැන් මේ වගේ තත්වයක් රට තුල ඇදීගෙන යන්නේ ගැන අපේ ලොකු බයක් තියෙනවා මේ රටේ ජනතාවගේ බයක් තියෙනවා දැන් ඒ මිනිස්සයා මැරුණා එයා උස්සන් ගියා එයාවත් පුච්චලා දැම්මා එතකොට මේ වගේ නිරෝධාන නීති මේ වගේ මිනිස්සුන්ට කරන අපරාධ දැන් මේ මිනිහා දවස් 14කට පස්සේ ආවනම් මිනිහගේ රිපෝට් එක නෙගටිව් වෙන්න බෑ කොහොමද පොසිටිව් උනේ ගාල්ලේ තාත්තා කෙනෙක් කළුබෝවිල ස්පිතාලේ හිටියා දවස් 8ක් කළුබෝවිල ස්පිතාලේ ඉඳලා එයාව ඩිස්චාර්ජ් කරලා යවනවා ගෙදරට එයා ගෙදර යනවා දවස් 2කට පස්සේ එයාගේ ඩයලිසිස් කරන්න ඕනේ ඒ ගියාම කියනවා කරාපිටිය හොස්පිටල් එකට යනකොට අනේ කතා කරන්න එපා අන්තිම ජාතිවාදී ස්පිතාලය කරාපිටිය අපි යන්නේ නැහැ කියලා කිව්වල ડોක්ටර් ගාව ඒගොල්ලෝ patient තාත්තා කියනවා ඒ තාත්තට කිව්වලු එහෙනම් ඔයා යන්න කළුබෝවිලට මම ඇවිල්ලා බලන්න කියලා ડોක්ටර් යවලා දෙනවා කළුබෝවිලට එනකොට ළමයි 3 දෙනාව බදාගෙන ඉම්බලා නෝනවත් ඉම්බලා ආවලු කළුබෝවිල හොස්පිටල් එක ඇතුළට ගියා විතරයි මිනියමලා දැන් ඒක පුච්චන්න ඕනේ කියලා කියනවත් ඉස්සර මිනිස්සෙක්ගේ අයිතිවාසිකමක් අම්මද නැති උනේ තාත්තද නැති උනේ ඒ මරණේ පොඩ්ඩක් බලන්නවත් අවස්ථාවක් දෙන්න ඕනේ මොකොත් නැහැ කෙලින්ම ගාලට ගිහිල්ලා ඒ ගෙදර සීල් තියලා ළමයි 3 දෙනාවත් සීල් කියලා අම්මවත් සීල් කරලා තියලා ගියා අනිදා උදේ ඇවිල්ලා PCR එක ගන්නවා 4 දෙනාම නෙගටිව් 4 දෙනාම නෙගටිව් නම් තාත්තා පොසිටිව් නේ කොහමද දවස් 8ක් ස්පිතාලේ ඉඳලා ආපු තාත්තා දවස් 2ක් ගෙදර ඉඳලා ආයි ඩයලිසිස් එකට යනකොට මිනිහා කළුබෝවිල හොස්පිටලේ පොසිටිව් වෙනවා දවස් 20ක ළමයා ලේඩි රිජ්වේ එකට යනවා අම්මයි තාත්තයි පොසිටිව් නේ දවස් 20 ළමයා පොසිටිව් වෙනවා ඊයේ බලන්න දවස් 46ක් ළමයා පොසිටිව් වෙනවා මේ ළමයෙක් කියලාවත් බලන්නේ ගිනි තියලා පුච්චල ගන්නවා ඒ වගේ රටක ජීවත් වෙන්නේ අපි
මේවා කතා කරන්න බෑ කාටවත්. කතා කරුවොත් උස්සන් යනවලු. අනේ මම උස්සන් යන ප්‍රශ්නයක් නෑ. මේවා කතා කරලා උස්සන් යනවා නැත්නම් කොවිඩ් කරනවා නැත්නම් මරනවා නැත්නම් සුදු වෙන යනවා කියලා බය කරනවා. ඒකනේ කියන්නේ ටෙලිෆෝන් එකේ කතා කරන්න එපා, WhatsApp එකේ කතා කරන්න එපා. අපි ආගෙන ඉන්නවා. අපි දන්නවා ඉන්ටෙලිජන්ස්. පාරේම දෙනම ඉන්ටෙලිජන්ස්. ඕක විතරයි දන්නේ කරන්න. වෙන මොකුත් නෑ කරන්න. මෙච්චර කාලයකට කරපු වැඩක් තියෙනවා අවුරුද්ද පව් කරලා. ඉඩම් කඩම් විකුණන වැඩේ නම් සාර්ථක කරේනවා. කාර් එකක් ගේන්න බෑ, ඉම්පෝට් කරන්න බෑ, බඩු ගේන්න බෑ. මේ කහ ටිකට හෙන ගාන වැඩක් නේ කෙරුවේ. රටට කන්ටේනර් 50 කහ ඇවිල්ලා තියෙනවා නං. ටර්මරික් කා. මේ කා එළියට දෙන්නේ නැහැ. ජනාධිපතිතුමාගේ ඕඩර් එකක් දාලා. අගමැතිතුමාට ෆුල් ට්‍රයි කරලා බැරි වෙලා දැන් අගමැතිතුමා කතා කරන්න නැති ඉන්නවා. දැන් මේක සුළුබ දෙයක් මේක. ජනාධිපතිතුමා කියනවලු මේ රටේ කා හදන්න ඕනේ කියලා. හරි ෂෝක්. අපි තරි කැමති. ඒ කියන්නේ ඒගොල්ලන් කිව්වනේ බැසිල් රාජපක්ෂ මහත්තයා කිව්වා අපි ෆොලෝ කරන රට දෙකක් තියෙනවා. එකක් ඇවිල්ලා චීනය. දෙවෙනි එක ඉන්දියාව. ඉන්දියාවේ බීජේපී, විශේෂයෙන්ම බීජේපී. ඉතින් බීජේපී කියන ජාතිවාදය තමයි එස්එල්පීපී ජාතිවාදෙත් එකට යනවා පැරලල්. හරි. එතකොට චීනය කොහොමද කරන විදියට මේගොල්ලන් ඒ පාලනය ගෙනියනවා. ඒ ඔක්කොම ප්‍රශ්නයක් නෑ. දැන් මේ කහ ටික කන්ටේනර් ටික අපි කිව්වා ඒ මිනිසුන්ට දෙන්න එපා. ඉම්පෝට් කරපු එකාගේ සල්ලි කීයද කියලා බලලා ඌට සල්ලි ටික දීලා ආණ්ඩුවේ මේ කන්ටේනර් 50ම අරගෙන සතොසෙට දීලා ආයි බ්ලැක් මාකට් කාරුන්ට සතොසෙන් දෙන්න නැතුව බලාගන්න දීලා ජනතාව අතර මේක බෙදා අරින්න. කවදාරි දවසකට කා රට තුල තියනවා නම් අපිට පාවිච්චිද ඇති වෙන්න කා තියනවා නම් එදාට ඉම්පෝට් එක නවත්තන්න. එහෙමනේ ඕනම රටක. දැන් මොකද ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පින් සිද්ධ වෙන්න කාවලින් අපි කන්නේ බොන්නේ ඔක්කොම වහ කහ නෙවෙයි වහ. ඇයි ඒ? අර බේකරීමේ සංවිධානයේ සභාපතිතුමා එදා පෙන්නවා වතුර බීදුරට අරගෙන කාටික මික්ෂර් කරලා දුන්නාම සම්පූර්ණයෙන්ම පිටිසා ඩයි. ඉතින් මේක දීලා මරනවා එක පැත්තකින්, කොරෝනා එකෙන් මරනවා එක පැත්තකින්, කා බීලා මරමන් එක පැත්තකින්. ඇයි මිනිසුන්ට කියවනේ වෛද්‍යවරු කා බොන්න කියලා? දැන් කා බොණ්ඩ වෙලා නැහැ, වා බොණ්ඩ වෙලා තියෙනවා මිනිසුන්ට. ඒ වගේ තත්ත්වයක් මේගොල්ලන් ඇති කරලා තියෙනවා. එතකොට මේ කොරෝනා ව්‍යාප්තියත් එක්ක තවත් මුදුම එක දෙයක් තමයි 100 ගාණක් මැරුණාම ඒක 100ට වැඩිය මුස්ලිම් මැරෙනවා. ඔයක මං හිතන්නේ ගිනස් බුක් එකට ඇතුල් වෙයි ළඟදීම ලංකාවේ 100ට 10ක් ඉන්න මුස්ලිම් 90ක් මැරෙනවා. හරිනේ කතාව. 100ට 10යි ඉන්නේ. 121යි අපේ මේක ටෝටල් එක. එතකොට දැන් මේකෙදි කවද දාලා තියෙන්නේ මේ බොඩියක් පළලා ඌ කොහමද මැරුනේ කියන ලියන චන්න පෙරේරා. වෛද්‍ය චන්න පෙරේරා තමයි ලියන්නේ පෝස්ට්මෝර්ටම් එක කරලා මෙයාගේ කෝස් ඔෆ් ඩෙත් එක මේක. මෙයාගේ බෙල්ල ඉර කරලා මරලා නැත්තම් මෙයාගේ පපුව ඉර වෙලා මැරුණා නැත්තම් සෙම ගැට ගාලා මෙයා මැරුණා කියලා එයා කියන්න ඕනේ. ඒක කියන්න පුළුවන් මිනිහව සභාපති කරනවා මේ ටෙක්නිකල් කමිටි එකේ. GM එකේ එකනේ කියන්නේ වැඩ බැරි මිනිසුන්ට වැඩ දීලා තියෙනවා. දැන් මේ රටේ මේ ලෝකෙම පිළිගත් මාචාරවරයෙක් තමයි මාචාර මලික් පීරිස් මැතිතුමා. එතකොට එක්සත් ජාතීන්ගේ සංවිධානයත් එක්ක දිගට වැඩ කරන වෛද්‍යවරයා මාචාරතුමා තමයි ප්‍රොෆෙසර් අමෙතිස්ස විතාරණ කැබිනට් අමාත්‍යවරයෙක්. අද දැන් නිකන් මන්ත්‍රීවරයෙක් ඇටියෙ ඉන්නවා පාර්ලිමේන්තුවේ. එතකොට පබා පලියවදන එතුමිය ඉන්නවා. එතකොට සදන් ප්‍රොවින්ස් එකේ තව එක්කෙනෙක් ඉන්නවා මන් එයා තරඟ කරපු එකේ මං හිතන්නේ. එයාත් කියන මේ ඔක්කොමලා කියනවා වතුරෙන් මේ වෛරසය මික්ෂ වෙන්නේ නැහැ පළවෙනි එක. මේක භූමි දාණය කෙරුවාම කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා කියනවා. හැබැයි ඒව ආණ්ඩ මේ ආණ්ඩුව කැමති නැහැ. මුළු රටේම පවිත්‍රා දේවි වන්නියාරච්චි මැතිණිය කියන්නේ අපි හැමදාම බලන්නේ WHO ගයිඩ්ලයින්ස් එකට තමයි අපි එක කෙරුවේ මේක කෙරුවේ ගන්නේ ඔක්කොම. එදා නාම රාජපක්ෂ මහත්මයාගේ උතානවා ඇයි අපේ ස්පෝර්ට්ස් කරන කට්ටියට මේ වැක්සින් එක කියලා දාන්නේ නැහැ කියලා. එතුමා කියන්නේ මොකද WHO ගයිඩ්ලයින් එක ඇවිල්ලා මේ වැක්සින් එක කියලා කිව්වට පස්සේ තමයි අපි කරන්න කියලා. එම්ම මල හිලව්වටම WHO එක ගැන කියනවා නම් මිනිහෙක් මරලා
පුච්චන්න විතරක් අපි කියෝ එපා කියනකොට තමුන්නාසේ පුච්චනවා නම් මනුස්සකමක් තියනවද මුර්ගයෝ වගේ ජීවත් වෙන જાතියක් බවට පත් වෙලා තියෙනවා ආණ්ඩුව සාපි කියන්නේ තමුන්නාන්සේලා මේ වැරද්ද කොච්චර කාලයකට කරන්න පුළුවන්ද තමුන්නාන්සේලාට ඒක වැඩි කල් යන්න බෑ මේ ඔක්කොම පරිසම් දෙනවා ඒ පරිසම් දෙනකොට එතකොට තමයි අනිතුන්ගේ ඇස් දෙක ඇරෙන්නේ මේ අපි කරපු අපරාධය කියලා දැන් බලන්න දිගන හැමදාම දිගන රැට බුදියගෙන උදේට කතා කරනකොට පොඩි භූමිකම්පාවක් පොඩි භූමිකම්පාවක් දැන් මේක හැමතැනම පැතිරෙනවා ඇයි කර්මකාරය වැඩි වෙනකොට කර්මය මේ රටේ වැඩි වෙනකොට අනිවාර්යෙන්ම සුභාධර්මෙන් තමයි ඒකට හේතු දැන් දෙන්නේ ඒවා වෙනකොට කවුරුත් එයා මෙයා කියලා ඉතුරු කරන්නේ නැහැ සුභාදාම ආව නම් අර සුනාමි ආව වගේ ගාගෙන යනවා ඒ කරපු අපරාධ වලට තමයි ඒවා සිදු වෙන්නේ ඒ නිසා අපි කියන්නේ තමුන් නාන්සලාට දැන් කොහමද අර රාජපක්ෂ පවුල ඩුවල් සිටිසන් වගේ මුස්ලිම්ව ඩුවල් සිටිසන් කරන්න හදනවා උඹ ඉපදියන් ලංකාවේ උඹ මැරිලා ගිහිලා භූමි දානය කරපන් උඹ ආදානය කරපන් භූමි දානය කරපන් මාලදිවයිනේ කියලා එතකොට දැන් අපි ලංකාවේ පාස්පෝර්ට් එක අරගෙන ඉපදෙන්නේ ඉපදිලා ලංකාවේ පාස්පෝර්ට් එක ගන්න අපි යන්න ඕනේ තවත් පාස්පෝර්ට් එකක් අරගෙන මාලදිවයිනේට මාලදිවයිනේ සිටිසන්ෂිප් එක අරගෙන තමයි අපිව වල්ලන්නේ අපි ඇදලා වැඩිලා හිටපු රටේ අපිට භූමි දානය කරගන්න බෑ අපි යන්න ඕනේලු මාලදිවයිනේ දැන් ස්ටොප් කරනවා බොඩි ස්ටොප් කරනවා හැබැයි ඒ ඩීජී හෙල්ත් සර්විස් යවන දාසේ වෙනදා අලුත් ප්‍රකාශයක් తాවකාලිකව ආදානය කරන එක නවත්තන්න කියලා. ඒ කරන දවසේ 12ක් මරලා මේ පුච්චලා ඉවරයි. ඒක කරලා ඒ ලියුම ගියාට පස්සේ පොල්ගාවෙලා ගිනි තිබ්බා, වියංගල ගිනි තිබ්බා, කුරුණෑගල ගිනි තිබ්බා. එතකොට මේ කවුද මේ සර්කියුලර් දෙන්නේ මේක తాවකාලික නැවතුමයි කියලා. ඔය ඩීජිගේ සර්කියුලර් එකවත් ගණන් ගන්න නැතුවද වැඩ කරන තත්ත්වයක් ඇති වෙලා තිනවා. ඒ නිසා අපි අයිති මාලදිවයිනට නෙවෙයි. අපි අයිති ලංකාවට. අපිට හැම දෙම කරන්න පුළුවන්. මේක දැන් උදාහරණයකට ගත්තොත් දැන් අද තට්ටු 20 තට්ටු 40 හදනවා. 40 වෙනි තට්ටුවේ ස්විමින් pool එක දාලා තිනවා. මේ ටෙක්නිකල් කොමිටියේ ඉන්න බූරුවන්ට තමයි මම කියන්නේ මේක. තමුන් නාසලට තේරෙන්නේ නැද්ද? මේ රටේ ඔච්චර උඩමාල්ලේ ස්විමින් pool එකක් අදලා වතුර ලීක් වෙන්නේ නැති විදිහට වෝටර් ප්‍රූෆින් කරලා සීල් කරලා තියෙන්නේ. එතන වතුර එන්නේ නැහැ. එතන මේ වැල්ලුවාම එන්නේ. කොහොමද කියන ප්‍රශ්නයක් එනවා. ඒකට විධිවිධාන තියෙනවා කරන්න. ඒව කෙරුවා නම් ප්‍රශ්නේ ඉවරයි. ඒ මනත් නැතුව ලංකාවේ කඳු කොච්චර දිනවද? ඒ කඳු වල වල්ලනවා. ප්‍රශ්නයක් නැහැ. එයා මොකද කියන්නේ? එයා ත්‍රස්තවාදීන්ට ඉඩකඩ අදලා දෙනවා. මේක ලොකු ප්‍රශ්නයක් ඇති වෙයි. මේක මේ බොඩිය තියාගෙන මේගොල්ලන් බෝම්බයක් හදන්න පුළුවන් කියන තත්වයක් ගැන කතා කරලා දිනන චන්න පෙරේරා. චන්න පෙරේරා රජයේ සේවකෙක්. එයාට පුළුවන් ද ඔයගේ ප්‍රකාශ කරන්න. ඒකට පස්සේ එයා කියනවා මිලියන 21ක් මම පාරට බසනවා. යකෝ උඹට දන්නේත් නැහැ ඔය ගනුදෙනුවත්. මේ රටේ මිනිස්සු සම්පූර්ණයෙන්ම ඉන්නේ මිලියන 22යි. 21යි something 22ක් කියන්නකෝ. ඒකේ අපි ලක්ෂ 22යි අපි. ජාතියක් ඇරෙද එතකොට මම පාරට මිලියන 21ක් බස්සනවා කියලා කියන්න අයිතිය තියනවා මේ රජයේ සේවකයෙකුට රැස්වීම වල BBC එකට කතා කරලා කියනවා ඉතින් මේ වගේ අනුබල කවුද දුන්නේ චන්න පෙරරට මෙහෙම කතා කරන්න ඒකයි අපි කිව්වේ කවදාරි දවසක් එනවා එදාට චන්න පෙරරවට වන්දි ගෙවන්න වෙනවා මෙතිකට චන්ද මේකට වන්දි ගෙවන්න වෙනවා සියලුම ටෙක්නිකල් කමිටිය කීටපු සියලු දෙනාටම වන්දි ගවන්න වෙනවා පෙන්ෂන් එකක් නැති කරලා ඒගොල්ලන් ඉඩම් කඩම් ඔක්කොම අරගෙන අර ගිනි තියලා පුච්චපු හැම මිනිහටම වන්දි ලබා දෙනවා අපි ඒක තමයි අපි කියන්නේ මේ වගේ තත්වයක් ඇති කරන්න එපා කියන එක තමයි අපි දිගින් දිගටම කිව්වේ අප බලන්න නිකන් ලංකාවේ නම විනාශ කරගෙන යනවා මුළු ලෝකෙම මේකට විරුද්ධව මිනිසුන් නැගී සිටිනවා එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ ගැන කතා කරනවා හැම දිනම කතා කරනකොට අපි මොකද කරන්නේ අපිට මුකුත් කරන්න බෑ. දැන් මේගොල්ලන් කොන්ත්‍රාත්තුව චීනට දෙන්න. මේ චීන දැන් ඉන්දියන් සමාගමට ඔක්කොම කරගෙන යනවා. ඒ පැත්තෙන් චීන සමාගමට ඔක්කොම කරගෙන යනවා. දැන් චීන ආණ්ඩුවත් එක කරන වැඩේ මාර සිද්ධියක් දැන් තියෙන්නේ. දැන් ඕගොල්ලන් දන්නවා මේ රට තුල
चीन कंपनी आयोजन अविल अभी मुनारे वेड़ी तो दुना मुका मेरा चीन कम चीन उंटरा चीन उंटरा मिट्टी उत्साह वील बेरा उत्साह चीन इंकेन रटे सली वाल उम अरिया वेड सली उमे अब मेरा आप अनी किसीम कुंतर जपानी आवतारी इंग्लांद आवतारी अमेरिका आवतारी कौर तेम शमिको मे गिना अब मे मिचर वटना डैम टेकम लंका सिमेंट लंका रॉ मेटीरियम गाता मिनस शमिकेम पवा लंकाम गाता एक ऊगे सली बलिंग तुंकाल अपे रटतुम आयोजन उन्ना बड़गंड चीन कार कंटेनर बिटिंग उम्म दागनवा मेन उंट कुटीवा एक कुंतरा हरी अरम बाल कुंतरा चीन कारे कर लोके गील वाले चीन अंगे वेडरी पेनाई मे वे विनाशकर आंड अकबाट गोटाबी राज महात्मा आंड पत्ला अब एनसा मे अदा की कंपनी या इंडियन जनता विरुद्ध इनकोट नगनी परांत लंका मिनस को टेडर अखर अभी अभियोग करना पुलवा टेडर कर पना रेडिये मेक गण मड़की आड़ती इसुदी प्रश्न आड़ती टाला।